ඊයේ දවසේදී අපේ අලුත් ජනාධිපතිතුමා අතුරු අයවැයක් එළියට දැම්මා. මේ අතුරු අයවැයේ බැලූ බැල්මට වැට් බද්ද විතරක් ගත්තොත් මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු වෙලා තියෙන වෙලාවේ, ජීවත් වෙන්න ක්‍රමයක් හදන හොයන වෙලාවේ, ජීවත් වෙන්න විතරක් නෙවෙයි මැරෙන්නත් ක්‍රමයක් හොයන වෙලාවේ වැට් බද්දෙන් විතරක් මං හිතන්නේ 125ක විතර බදු වැඩිවීමක් වක්‍ර වශයෙන් සිද්ධ වෙනවා රටේ සාමාන්‍ය පුරවැසියාට. ඒ ජීවත් වෙන්න බැරි මිනිසුන්ට එහෙම සහනයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ මොහොතේ රාජ්‍ය සේවකයන් ලබාගෙන තියෙන ණය සම්බන්ධයෙන් මේ වෙනකොට බැංකු අරන් තියෙන තීරණයත් එක්ක. සමහර වෙලාවට 8%ට තිබ්බ ණය සඳහා වෙච්ච බැංකු පොලිය 20% දක්වා ඉදිරියට ගෙනහිල්ලා තියෙනවා. අපි අරගල කරනකොට පොලිස් නිලධාරීන් අපිත් එක්ක කොච්චර ගහගත්තත් සමහර උසස් පොලිස් නිලධාරීන් අපිට කතා කරලා කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ. රාජ්‍ය සේවයක් වූ පොලිසියෙත් 8%ට තිබ්බ සමහර ණය පොලිය මේ වෙනකොට 20%ක් කරලා කියලා. ඒ කියන්නේ 50,000ක ණයක් අරන් තිබ්බනම් ඒ ණය රුපියල් ලක්ෂය දක්වා වැඩි වෙලා තියෙනවා. ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි කිරීම සඳහා ක්‍රමයක් නැහැ. 7%, 8%, 10%ට තිබ්බ පොලිය 20% දක්වා වැඩි කරාම 50,000ක් ණය ගෙවන මිනිස්සයා රාජ්‍ය සේවයේ ඉතුරු කරගන්නේ සමහරට රුපියල් 5000යි පඩිය. සමහර විට රුපියල් 7000යි. එතකොට තව 50,000ක් ගෙවන්න කොහෙන්ද සල්ලි හොයන්නේ කියන කාරණාව ඉතාම වැදගත්. මොකද මේ වෙලාවේ අපි ගණන් හදලා බලලා තියෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැත්තෙන් ගත්තාම අපිට ගණන් හදලා ඔප්පු කරලා කියන්නට පුළුවන් අපිට සේවාව සඳහා පැමිණීමට තියෙන ඉන්ධන ගාස්තුව, පෙට්‍රල් ගාස්තුව ගණන් හදලා බැලුවොත් ලැබෙන පඩියට වඩා වැඩි. ඉතින් ඒ නිසා මේ මොහොතේ බදු වැඩි කරමින්, ඒ බදු පිට බදු පණවමින් මේ රටේ රටපාලනය කරන්නට නම් අමුතු පාලන න්‍යායක්, දර්ශනයක්, විශ්ම කර්මයක්, ආර්ථිකය පිළිබඳව මහා න්‍යායක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මිනිස්සු මැරෙන්නේ කොහොමද කියන එක මං හිතන්නේ ජනාධිපතිවරයා ඒ අතුරු අය වය කතාවත් එක්ක කියනවා නම් ඉතා වැදගත්. මොකද එක පැත්තකින් ගත්ත ණයට බැංකු පොලී කපා ගන්නවා දෙගුණයක්, 50,000ක ණයක් තිබ්බ රාජ්‍ය සේවකයාට ලක්ෂයක් ගෙවන්න වෙනවා. කොහෙන් ගෙවන්න වෙයිද කියලා දන්නේ නැහැ. අපි වහම ඉල්ලනවා එහෙම ගෙවන්න අපිට සල්ලි නැහැ. එහෙම කපා ගන්න ආවොත් අපිට තීරණයක් ගන්න වෙනවා මේ රටේ රාජ්‍ය සේවකයෝ විදියට පොදුවේ බැංකුවලට ගෙවන කිසිදු සතයක් අපි ගෙවන්නේ නැහැ. මොකද අපිට එහෙම ගෙවන්න බෑ. අපි බැංකුවලට ණය ගෙවන්න ඉස්සල්ලා අපි කාලා ජීවත් වෙලා මැරෙන්න නැතුව ඉන්න ඕනේ. ඉඳ බැංකුවලට අපි කියනවා ක්‍රමයක් හොයාගන්න. අපි හිටියොත් තමයි ණය ගෙවන්න වෙන්නේ. ඔය කියන විදියට 120 පොලියට අපි ණය ගෙවන්න හිටියොත් අපිට ඉන්න වෙන්නේ නැහැ. අපිට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න වෙනවා. ඒ නිසා මේ ගන්න පුළුවන් ඒවා හූරගෙන ගන්න එපා. වැට් තියෙන එකත් වැඩි කරලා, බදුත් වැඩි කරලා, තෙලුත් වැඩි කරලා, විදුලි බිලත් වැඩි කරලා, ජලගාස්තුවත් වැඩි කරලා අපි මලාට පස්සේ ඕගොල්ලන්ට බදු ගන්න වෙන්නේ අපේ මලමිනිය විකුණලා තමයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ක්‍රමය අපිට කරගෙන යන්න බෑ. හැබැයි අපිට මේ තියෙන තහංචිය අපෙන් මේ ගන්න තියෙන එක අපේ රටේ ඉන්න බදු ගෙවා ගන්න බැරි අහිංසක මිනිසුන්ගෙන් තියෙන ඒ සහනය මේ රටේ හැමෝටම බලපාන්නේ නැහැ. ඒ නිසා ඒ තොරතුරත් ඉතා වැදගත්. දැන් ලබන සතිය වෙනකොට මේ රටේ තහනම් කරපු අරක්කු සමාගමක් අරක්කු බෙදන්න යනවා. මේ අරක්කු සමාගම සම්බන්ධයි මහා බැංකු ගනුදෙනුවට, මහා බැංකු හොරුත් එක්ක ඉන්න අරක්කු සමාගමක්. මේ අරක්කු සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට විතරක් ගෙවන්න තියෙනවා බිලියන ගණනාවක් මේ වෙනකොට ගෙවීම පැහැර ඇරලා තියෙනවා. බිලියන 1.6ක් දේශීය ආදායමකට ගෙවන්න තියෙනවා මේ අරක්කු සමාගම. අපේ ජනාධිපතිතුමාගේ ළඟම හිතවත්තු. මහ බැංකු සමාගමට, මහ බැංකු හොරකමට ඉතාම සම්බන්ධයි. මහ බැංකු හොරකම නිසා ඔවුන්ගේ ගිණුම් අත්හිටවල තිබිච්ච ගිණුම් නැවත සක්‍රිය කරගෙන යනවා කියලා අපිට ආරංචි. ඒ අතර දේශීය ආදායමකට විතරක් බදු ගෙවීම් පැහැර ඇරලා තියෙනවා බිලියන 1.6ක්. සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීම් පැහැර අරගෙන තියෙනවා බිලියන 1.2ක්. බදු වංචාව විතරක් බිලියන 2.8ක්. ඒ විතරක් නෙමෙයි, අපි අර කියපු බැංකු
ලංකා බැංකුව වගේ ආයතන වලට තමයි අපේ සෞඛ්‍ය සේවාවේ රාජ්‍ය සේවකයන්ගේ පඩිපත සම්පූර්ණයෙන්ම යන්නේ. ඒගොල්ලෝ දන්නවා 108 පොලියට 120ක් අපිට ගෙවන්න බෑ කියලා. හැබැයි ලංකා බැංකුවෙන් විතරක් බිලියන 3ක් කෝටි 300ක් ණය දීලා තියෙනවා මේ කියන අරක්කු සමාගමට තාම ගෙවලා නැහැ. මහජන බැංකුව ඊළඟට අපේ සල්ලි අරගෙන මේ කියන සමාගමට විතරක් දීලා තියෙනවා කෝටි 500ක් බිලියන 5ක් තාම අරගෙන නැහැ. අපේ 108 පොලිය අරගෙන 120ක් දක්වා වැඩි කරලා මේගොල්ලෝ බොල් ණය ගෙවන්නේ මෙන්න මේ අරක්කු සමාගම් වලට. ඊළඟට ලංකාවේ ආණ්ඩුවේ වැඩි කොටස් තියෙන පීපල් ලීසින් සමාගමට තියෙනවා මිලියන 400ක්. ඒ වගේම ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවට බිලියන 2ක් බැංකු වලට විතරක් පොලිය තියලා තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති බලතල යටතේ. හෙට අනිද්දාට නැවත වරම් ලැබලා මේ පොලි ණය මේ සියල්ල එසේ තිබියදී නැවත අරක්කු විකුණීමේ ලයිසන් එක ගන්න ඒ සමාගමට බැංකු පොලු විතරක් තියෙනවා බිලියන 10.4ක්, බදු වංචා විතරක් තියෙනවා බිලියන 2.8ක්. එතකොට අපි රාජ්‍ය සේවකයෝ විදියට 8ට ගත්ත පොලිය 20ට ගෙවලා වැට් බද්ද විතරක් අපි 25ක් විතර වැඩි කරගෙන අවසාන වශයෙන් කාටද මේ ගෙවන්නේ? මේ බොල් ණය දෙන එක එක හොරුන්ගේ යාළු හොරුන්ට. එනිසා අපි කියනවා අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැතුව මේ බදු ගෙවලා මේ රට ගොඩ ගන්න බලාගෙන හිටියට මේ රට ගොඩ යන්නේ නැහැ. මොකද මේ රටේ මිනිස්සු මේ ගෙවන හැම බදු මුදලක්ම මෙන්න මේ වගේ කුප්‍රකට වෙළඳෝ මේ වෙළඳාම සඳහා බැංකු වලින් ණය අරගෙන පොලු තියලා ඒ පොලු එසේම තිබියදී ආයෙත් දේශපාලඥයන්ට කඩේ ගිහිල්ලා මේ රටේ පත් වෙන ජනාධිපතිලට කඩේ ගිහිල්ලා ඉතාම සාමකාමීව ඒ පොලු ටික එසේම තියලා ආයෙත් තමන්ගේ ලයිසන් අරගෙන ආයෙත් ව්‍යාපාර කරනවා. ඒ නිසා අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදියට වැට් බද්ද 112 ඉඳන් 15 දක්වා ගෙවලා 125ක විතර බදු ගෙවලා අපේ රටේ ණයගත්තේ 108 ඉඳන් 20 දක්වා ගෙවලා අපි නොමැරී ජීවත් වෙලා හරි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා අපිට කියන්න තියෙන්නේ මේ බදු ගෙවලා අපි බැංකු ගොඩ ගන්න ගත්තට බිලියන 10.3ක් බැංකු වලට වංචා කරපු අය අද වෙනකොට නිදැල්ලේ. එහෙනම් කොහොමද අපි 50,000ක් 10,000ක් 40,000ක් ලක්ෂ 2ක් ගත්තාම ඕගොල්ලෝ අපිව අල්ලන්නේ? ඒ නිසා අපිටත් සිද්ධ වෙනවා මේ කියන අරක්කු සමාගම් කරා වගේ අතුරු අයවැයෙන් පස්සේ අලුත් ජනාධිපතිතුමාගේ බලතල පාවිච්චි කරලා මුල ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ මොකද්ද? අපි ගෙවපු ණය ඔහේ තිබිච්චාවේ. පුළුවන් දවසක අපි ගෙවන්නම්. අපි මුල ඉඳන් පටන් ගන්නම්. මොකද අරක්කු සමාගමකට පුළුවන් නම් බිලියන 14ක් විතර වංචා කරලා නැවත හිටපු තැන අමතක කරලා අලුතෙන් පටන් ගන්න අපිට රාජ්‍ය සේවකයෝ විදියට බැරියයි කියන ප්‍රශ්නේ අපි අපේ රටේ ජනාධිපතිතුමාගෙන් අහනවා. ඒ නිසා මේ මහ බැංකු හොරුත් එක්ක මේ කරන සෙල්ලම වහාම නවත්තන්න, මේ රටේ රාජ්‍ය සේවකයාට ජීවත් වෙන්න බැරි කරන මේ ප්‍රතිපත්තිය වහාම හකුලා ගන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.